ඉතින් අයිබෝවන් වල හැමෝටම අදත් මම බලාපොරොත්තු වෙන්නේ සිංහල සාහිත්‍ය ප්‍රශ්න පත්‍රයේ 4 වෙනි ප්‍රශ්නේ සාකච්ඡා කරන්න 2016 ඉඳලා 2020 දක්වා ප්‍රශ්න පත්‍ර වල. ඉතින් අපි වීඩියෝ එකට යමු. 2016 අවුරුද්දේ 4 වෙනි ප්‍රශ්නේට අහලා තියෙන්නේ පවතින දේ ඇති සැටියෙන් වර්ණනා කිරීමට සහ උචිත කාව්‍යෝපක්‍රම භාවිතා කිරීමට සැලලීනි සංදේශ කතුවරය දක්වන සාමාර්ථ්‍ය එක් කොටසකට උදාහරණ දෙක බැගින් නිර්දිෂ්ට කවි වලින් දක්වමින් විස්තර කරන්න. ඊළඟ කොටස තමයි ජන කවියේ ඇති අව්‍යාජභාවයත් භාෂා භාවිතයේ සරලත්වයත් කුරක්කම් කවි වලින් නිරූපණය වෙනවා. එක් කරුණක් සඳහා උදාහරණ දෙක බැගින් නිර්දිෂ්ට කවි වලින් දක්වමින් විමසන්න. ඉතින් මෙතනදී පවතින දේ ඇති සැටියෙන් වර්ණනා කිරීම කියන එකට අපිට ගන්න පුළුවන් කවිපන්ති තමයි අගපිපි මල් මල්ගියලිය කැලේයා කියන කවිපන්තිය, මල්දම් සුවඳ දුම් දුන් සුවඳ වරලිසිනි කියන එක, රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසේ කියන එක, ඊට පස්සේ තව මඟ නිලමින් සිටිනාදඹ නී පියල කස්තුරි තිලක සැදි නලලත සුමුටාන කියන මේ කවිපන්ති සම්පූර්ණ කවිපන්තියේ පේලි 4ම ලියන්න ඕනේ. ඊට පස්සේ උචිත කාව්‍යෝපක්‍රම භාවිතා කරනවා කියන එකට ලියන්න පුළුවන් අනුප්‍රාස රසය තියෙනවා. අනුප්‍රාසයේ තියෙන එකට ලියන්න පුළුවන් වළඳින අදහසින් මෙන් සුරගෙන අගෙන කියන කවිපන්තිය වගේම අගපිපි මල් මලිගියලිය කැලේයා කියන එක. ඊට පස්සේ තව මුලමැද අග එලි සමය තියෙනවා කියන එකට රිවිතැවුලේ පිපි කමලේ විල් ගැවසී කියන කවිපන්තියත් උපමා භාවිතා කරනවා කියන එකට නිමල් සඳ පහන් මැනි වැලි පිට උදුල. ඒ වගේම නිල තුරඟට නැගමින් රිවි දෙව් සිරින කියන කල්පන්තිය. ඊට පස්සේ තව රූපක කියන එක ගත්ත ඇති කරපුද වඳින රැදි මුනි සිරිපා දඹර. ඒ කවිදාල උචිත කාව්‍ය උපක්‍රම භාවිතා කිරීම පිළිබඳව විස්තර කරන්න පුළුවන්. ඊට පස්සේ තියෙනවා අපි ජන කවි අව්‍යාජත්වය. කුරක්කම් කවි වලින් ලියන්න තියෙන්නේ මේකෙදි ජන කවි අව්‍යාජත්වය කියන්න පුළුවන් දුරුතු මහේදී කැලේට වැදීලා, ඒ වගේම මා කීදේ දෙයියනි බොරු වක්ම නැති කියන කල්පන්තිය. හේනෙ පැලේ මා විදිනා සුරුක්කන්, කටුවැල්ලේ මාහේනේ කුරක්කන්, මෙදා හේන පැහිලා ඇති කුරක්කන් කියන කල්පන්තිය දාගෙන මේ අව්‍යාජත්වය පිළිබඳ විස්තර කරන්න පුළුවන්. ඒ වගේම භාෂා භාවිතයේ සරල බව කියන එක ලියද්දී හේනෙ පැලේ මා විදිනා සුරුක්කන්, මෙදා හේනේ පැහිලා ඇති කුරක්කන්, කුරක්කන් තුනයි වැපුරුවේ අමාරුවේ එපැති දෙපැති මහහේනේ කුරක්ක මේ පද තියෙන කවිපන්ති යොදාගෙන ඒ විචාරයත් අපිට ඉතාමත් හොඳින් විස්තර කරන්න හැකියාවක් තියෙනවා. 2017 වර්ෂයේ ඇවිත්තේ 4 වෙනි ප්‍රශ්නයට සිලිඳුගේ චරිතයත් පුංචි වැනිකාගේ චරිතයත් බැද්දේගම නවකතාව තුළ නිරූපණය කර ඇති ආකාරයෙන් නිර්දිෂ්ට කොටසින් එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් සාකච්ඡා කරන්න. ඊට පස්සේ ඒ විචාරේ නැත්නම් අපූර්ව කාව්‍යෝක්ති භාවිතයත් පරිසරයේ ස්වභාවික සිද්ධි සජීවීව ඉදිරිපත් කිරීමත් වස්සානයේ කවිපෙළ රසවත් නිර්මාණයක් බවට පත්වීමට හේතු වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් සාකච්ඡා කරන්න. සිලිඳුගේ චරිතය ගැන කිව්වොත් සිලිඳුගේ අනට කීකරුව පුළුවන් උපක්‍රමයකින් ඔවුන් ආපසු එනතුරු කර්ලිනාහාමේ සමග ගෙදර බලා සිටිනවා විනා පුංචි වෙනිකා විසින් කළ හැකියන් කිසිවක් නොවිය. සිලිඳුගේ අනට දරුවන් කීකරු බව කියන්න පුළුවන්. සිලිඳු දරුවන්ට ආදරය කළ බව මින් කියවෙනවා. ඒ නිදසුනි. ඒ වගේම දරුවන්ට කතා කියා දීම, පරිසරය හඳුන්වා දීම, පරිසරයට ආදරය කරන බව කියලා දෙනවා මේ පුංචි වෙනිකාට. කුඩා කල සිලිඳු කී වනයේහි මම්මුලා ඌ දඩයක්කාරයින්ගේ කතා ඇයට සිහිවිය යන්න තුළින් මේක අපිට පෙන්නුම් කරන්න පුළුවන්. ඒ වගේම සිලිඳු දඩයක්කරුවෙකු බව, කොටියෙකු මෙන් රළු නපුරු මිනිහෙක් බව, පිස්සු වැද්දා කොටියකයි කියන්නට පුරුදු වී සිටි ගම්මුන් පුංචි මැණිකා ගැන කීවේ කොටියාගේ පැටියා මුවෙක් වෙලා කියලා. ඒ නිදසුන යොදා ගන්න පුළුවන්. අදූරදර්ශී භාවය සමාජය ගැන ඇති අනවබෝධයේ පහත කියමින් සනාථ වෙනවා. සිලිඳු කීවාක් මෙන් බබුන්ගේ පැමිණීමෙන් පසු සියලු කරදර ඉවර වී ඔක්කොම හොඳ වෙයි යන බලාපොරොත්තු ඇතිවය. ඒ වගේම පුංචි මැණිකාගේ චරිතය නිරූපණය කරන ආකාරය ගැන කිව්වොත් අභියෝගවලට මුහුණ දීමේ හැකියාව, ඉවසීම, අදිෂ්ඨානශීලී බව, නොපසුබස්නා උත්සාහය, තම පියා හා ස්වාමියා කෙරෙහි දක්වන දැඩි ආදරය, පුංචි මැණිකාගේ හද දෙදුරුම් කෑවේය, ඇය තමාගේ ලොකු ඇස් දෙක වෙදරාළගේ මුහුණට හෙළූ ගමන් නොසෙලී සිටියාය,
ඒවගේ මිහිරපල්ලා තම කතාවෙන් බලාපොරොත්තු වූයේ හිස අත් බදාගෙන කෑගසන ගැහැණියකගේ විලාපයකි. එහෙත් පුංචිමණිකා නිශ්ශබ්දව එතනින් ගොස් නැවතත් බිත්ති අද්දර ඇන තියාගත්තේය. ඔන්න ඔය වගේ උදාහරණ යොදා ගන්න පුළුවන්. ඒ වගේම තව අදිෂ්ඨානශීලී භාවය ගැන කියනවා නම් පුංචිමණිකා නිශ්ශබ්දව වෙදරාළගේ ගෙයින් සෙමින් දොරට බැස ගෙදර ගියාය. සිර ගෙදරට ගොස් ඔවුන් ගැන විමසන්නට ඇස් හිතා ගත්තාය. මට බොහොම මහන්සි සීයේ මන් බොහොම කරදර විඳගෙන ආවේ එයා සොයන්න. ඒත් හිර ගෙදරින් අහන්න ඕන ඉස්සර වෙලා. මෙන්න මේ වගේ නිදසුන් යොදා ගන්න පුළුවන් උද්ෘත. ඊට පස්සේ ස්වාමි භක්තිය සහ පිය සෙනෙහස ගැන කියන මේ නිදසුන් ගන්න පුළුවන්. ඒ කියන්නේ පාට බබුන් සිරගෙට නියම වීමත් ඇගේ පියා ඇයට නැතිවීමත් පියාගේ ඉරණම පිළිබඳ ඇගේ සිතේ පැවති බියත් නිතර ඇගේ දුක හා දොම්නසද දියුණු කළේය. ඒ වගේම පුංචිමණිකා දවස පටන් ගන්නට පුරුදු වූයේ අද බබුන් ගෙදර එයි යන බලාපොරොත්තු වේ. මහල්ලාගේ කතාවෙන් උපන් සන්තාපයත් දුකත් එකතු වුණා මේ පුංචිමණිකට. ඒ වගේම කොහොමද මම එයාගේ නම කියන්නේ අයියා? මෙන්න මේ වගේ නිදසු නැත්තම් මේ වගේ පාට යොදාගෙන ඒ විචාරය ලියන්න පුළුවන්. වස්සානේ කවි පෙළ යොදාගෙන අපූර්ව කාව්‍යෝක්ති භාවිතය. වස්සානේ කියන කවි පන්තියේ තියෙන අපූර්ව කාව්‍යෝක්ති ගැන කියනකොට ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරුවා ඉන්ට. ඒ වගේම කෙකටියා පන්දර සුදුමල් පොකුරු වඩාගෙන කුබුක් අතු අතුර අතගගා නැමිලා දියට හුලන්දා ඔය කිම්ද මල්වරව ඉල් මහට. මේ වගේ නිදසුන් යොදා ගන්න පුළුවන් අපූර්ව කාව්‍යෝක්ති ගැන කියනකොට. ඊට පස්සේ පරිසරයේ ස්වභාවික සිද්ධි සජීවීව ඉදිරිපත් කිරීම ගැන කියනකොට ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරුවා ඉන්න. ඒ වගේම කුඹුක් අතු වතුර අතගගා නැමිලා දියට වැහි වලාකුළු රංචු කඳු මුදුන් මෙලලගින රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල්වියන කියන උදාහරණ යොදා ගන්න පුළුවන්. 2018 අවුරුද්දේ 4 වෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ උපදේශාත්මක අදහස් ඉදිරිපත් කිරීමත් පොදු ජන වහර යොදා ගැනීමත් හානාහේ පාන අඩහැරෙන් දෙන යන ජනකවි පෙළ පාඨකයාගේ සිත් ගනි එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. අවස්ථා සිද්ධි නිරූපණයත් භාෂාව රසවත් ලෙස යොදා ගන්න ආකාරය සිංහබාහු නාට්‍යයේ සාර්ථකත්වයට හේතු වී ඇත. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. මෙතනදී උපදේශාත්මක අදහස් ඉදිරිපත් කිරීම කියන කරුණට ගන්න පුළුවන් උදාහරණ තමයි මේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත ගොඩැල්ලේ තරම දැනගෙන නිඳ කපනු ඇස නැතිදා පොතගත්තේ කියන්ටද එක්කුණදාට උක්දණ්ඩේ පැනිසේමා අඳුරු කරුව ලේ පඳුරට මුවා වෙලා කියන උදාහරණ. පොදු ජනමහර යොදා ගැනීම කියන කරුණට නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් මිල් වලින් එත වෙර නැතිදා ගහගත්තේ දිනන්ටද දත නැතිදා උක්දඬු ගිනි තපින්ටද ඉතිං ළඳේ කරවිල තිබටු සේමා පැණිවරකා ගසටත් හෙන නොවදිද්ද අඳුරු කරුව ලේ පඳුරට මුවා වෙලා කියන උදාහරණ ගන්න පුළුවන්. අවස්ථා සිද්ධි නිරූපණයේ භාෂාව රසවත් ලෙස යොදා ගන්න ආකාරය තහවුරු කිරීම සඳහා කරුණු ඉදිරිපත් කිරීමෙහිදී අපේක්ෂා කරමු. අවස්ථා සිද්ධි නිරූපණය ගැන කියනකොට සිංහබාහු හා සිංහසීවලී තුළ පැවති සැකය දුරු කිරීමට සුප්පා දේවිය දරන උත්සාහය හා ඇගේ ක්‍රියාකලාපය දැක්කෙන අවස්ථාවක් යොදා ගන්න පුළුවන්. ඒ වගේම ලෙනෙන් පිටව යාමට දරන ප්‍රයත්නය සුප්පා දේවිය දෙගිඩියාවකට පත්වන අවස්ථාව සිංහයාගේ ප්‍රකෝපකාරීත්වය හා පශ්චාත්තාපය දක්වන අවස්ථාව යොදා ගන්න පුළුවන්. අවස්ථා හා සිද්ධි නිරූපණයට එලෙස භාෂාව රසවත් ලෙස යොදා ගන්න ආකාරය ගැන කියනකොට අවස්ථාවට යෝග්‍ය ලෙස භාෂාව යොදා ගැනීමට හැකියාවක් තියෙන්න ඕනේ. සිංහබාහුගේ සිත තුළ පවතින සැකය සිත නොම සෙනසේ හිඳින්නට මෙලෙසේ දිවිහිමියෙන් මෙලෙනි. අප නර යන්ම වග පැවසූ ඒ අරුමය නැත මට වැටහෙන්නේ. ලෙනෙන් පිටව යාමට දරන උත්සාහය තුමුල ගතින්දා බාහු බෙලෙන්දා විමිසේ තිදසින්දා කුරුරු ගිජින්දා කුමුතල සින්දා ළමිසේ කෙසරින්දා. මෙන්න මේ කවි පන්ති යොදාගෙන ලෙනින් පිටව යාමට දරන උත්සාහය පිළිබඳව ලියන්න පුළුවන්. එලෙස සුප්පා දේවියගේ සිතෙහි දෙගිඩියාව ගැන කියනකොට දෙවියන් බාරයි මා සමිදා මා වෙත නොනුය කෝපා දරුවන් සඳහා කරනෙන් මෙබන්දා. සිංහයාගේ ප්‍රකෝපකාරී ස්වභාවය ගැන කියද්දී ගල් එන බිඳලා ලෙන්දුර හැරලා සිංහබා සිංහබා සිංහබා
ලෙනතුර නොවෙති පෙරලා නොයේති මම දැන ගතිමි මම සැක කළෙමි මෙන්න මේ කල්පන්ති යොදාගන්න ඒ වගේම චරිතවලට යෝග්‍ය ලෙස භාෂාව යෙදීම කියන තැනදී සුරතල් දියණිය මොලකැටි වදනින් මාසනසන්නිය ආහාර පිසන්නිය කවන්නිය පොවන්නිය මා ගැන බියවන්නිය මෙන්න මේක කියන්නේ මේ දියණිය පිළිබඳව එකක් යොදාගන්න පුළුවන් 2019 අවුරුද්දේදී ඇවිත් තියෙන්නේ භාෂාව සාර්ථකව යොදා ගැනීමත් යෝග චරිත නිරූපණයත් අපට වැසිකිලියක් ඇති කතාවේ සාර්ථකත්වයට හේතු වී ඇත. එක් කරුණක උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. නැත්නම් කාව්‍යෝක්ති භාවිතයේත් පරිසර වර්ණනයේත් අපූර්වත්වය නිසා වස්සානයේ පැදිපෙළ පාටක සිද්ගනි. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් විමසන්න. ඉතින් මෙතනදී භාෂාව සාර්ථකව යොදා ගැනීම පිළිබඳව එකින අපට වැසිකිලියක් ඇති කතාවේ භාෂාව සාර්ථකව යොදා ගැනීම ගැන කියනකොට සරල භාෂාව ගැමි බස් වහර භාවිතය සංවාදශීලී භාෂාව උපමා භාවිතය ඉඟිවැකි භාවිතය ප්‍රස්ථාපිල්ල යොදා ගැනීම සංකේත භාවිතය ගැන නිදසුන් යොදාගෙන විචාරය කරන්න ඒ වගේම චරිත නිරූපණය ගැන කතා කරනකොට ඒ අවස්ථාවලට හා සිද්ධිවලට ගැලපෙන ආකාරයට චරිත හැසිරෙන ආකාරය තමයි විස්තර කරන්න තියෙන්නේ පවුලේ ඉදිරියේ වීරයෙකු ලෙස හැසිරෙන තාත්තා රජයේ නිලධාරියා ඉදිරියේ බය අඩු වීම මිත්‍යා විශ්වාසවල එල්බ සිටින මව ඒ වගේම පවුලේ බර කරටගෙන කටයුතු කරන එසේම මල්ලීට ආදරය කරන අක්කාගේ චරිතය ගැන කතකයාගේ චරිතයේ විවිධ පැතිකඩ පිළිබඳව අවබෝධයක් නැති වැඩමඟ හරින ගම්මුණ ඉදිරියේ වීරයෙකු වන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ චරිතය පිළිබඳව අවශේෂ අව්‍යාජ ගැමි චරිත හැසිරෙන ආකාරය පිළිබඳව කතාවෙන් උදාහරණ අරන් ඒ පිළිබඳව ලියවනම් හරි. අපූර්ව කාව්‍යෝක්ති භාවිතය පිළිබඳව කියනවා නම් වස්සානයේ පැදිපෙළෙන් ගන්න පුළුවන්. ඔය දෑල දොඩමළුවේ සුවඳ බැරුවා ඉන්ට. ඒ වගේම කුබුක් අතු වතුර අත ගගා නැමිලා දියට. ඊට පස්සේ ස්නේහය පිරී ගිය ඔබේ නායන නිල් පොකුණ. තඹර පෙති අතර හෙල් මැලි රේණු වැසි වසින. රැගෙන දෝතට පෙරා උණුහුමට හිරු එළිය. කියන කයිපන්ති ඊට පස්සේ අපූර්ව පරිසර වර්ණනා පාඨක සිත් ගන්න ආකාරය ගැන කියන්නත් ඕනනේ. ඉතින් මෙතනදී කෙකටියා පන්දුනේ සුදු මල් පොකුරු වඩාගෙන පුරපසේ සඳ එක්ක තරංගයට මෝරන්ට ඊට පස්සේ දිය නිලන වැසි සමේ රැලි නඟා උතුරාය දෙවට දිග කරඳවැල් ආරුක්කු යට සැඟව රමණීය වන ගැබෙහි මොනරුන්ට පිල්වියන මෙන්න මේ කවිපන්ති උදාහරණ විදියට ගන්න පුළුවන්. 2020 වර්ෂයේ 4 ප්‍රශ්නයට ඇවිත් තියෙන්නේ මැටිල්ඩාගේ චරිතයත් ෆොරෙස්ටියේ මහත්මියගේ චරිතයත් මගින් සමාජ පන්ති දෙකක යථා ස්වභාවය මනාව නිරූපණය කිරීමට දීමන්ති මාලයේ කෙටි කතා රචකයා සමත් වෙලා තියෙනවා. එක් කරුණකට උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. ඊට පස්සේ සරල බස් වහරක් උචිත කාව්‍යෝපක්‍රම යොදා ගැනීමත් දෑතේ කරඟට සිඹ සනසන්නට කවිපෙළ කෙරෙහි පාඨක සිත් ඇදී යාමට හේතු වී ඇත. එක් කරුණක උදාහරණ දෙක බැගින් දක්වමින් පැහැදිලි කරන්න. මැටිල්ඩාගේ චරිතය ගැන කියනකොට පහළ මධ්‍යම පන්තිය නියෝජනය කිරීම නිසා වත්කම් අහිමි වීම. ඒ කියන්නේ එහි ඇය අධ්‍යාපන අමාත්‍යාංශ සුළු ලිපිකරුවෙකුට තමා විවාහ කර දීමට ඉඩ හැරියාය. අවම වශයෙන් හෝ භෞතික සැප සම්පත් සම්පූර්ණ නොවීම. නිවසේ දිලිඳු අසරණකමින් එහි බිත්තිවල කාලකන්ණි දුක්බර පෙනුමෙන් දිරාගිය පුටුවලින් හා අවලස්සන දොර ජනෙල් දොරවලින් කියන උදාහරණය එකතු කරගෙන අර කරුණ පැහැදිලි කරන්න පුළුවන්. මූලික අවශ්‍යතාවලට පමණක් මුල් තැන දීම කියන කරුණට මෙන්න මේ නිදසුන යොදා ගන්න පුළුවන්. ඉතින් මොකක්ද මට තියෙන්නේ ඇඟිය දාගෙන යන්න ওই වගේ තැනකට? නෑ මුකුත් නෑ. මට අඳින්න පුළුවන් ඇඳුමක් නැහැ. ඒක නිඳා ඔය පාටියට යන්න බෑ. ඒ වගේම විලාසිතා මත පන්තිය තීරණය කිරීම කියන කරුණට නම ඇයට ඇඳුම් පැළඳුම් හෝ මුතුමැණික් හෝ කිසිවක් නොතිබුණේය. මම නිකම්ම මුකුත්ම නැති එකක් වගේ පෙනේවි. පාටියට නොයනවා නම් වැඩිය හොඳයි කියලාත් මට හිතෙනවා. නෑ පොහොසත් ගෑනු මැද්දේ දුප්පත් විදියට ඉන්න එක එතරම් ලැජ්ජා නැති වැඩක් නැහැ. ආපසු යෑමට සැරසෙද්දී ඔහුගෙන උත් තිබූ බ්ලැන්කෙට්ටුව ඇයගේ කරවටා දමා පෙරවීය. සාමාන්‍ය ජනයාගේ දිලිඳු පුරෝණයක් වූ එයත් නැටුම් උත්සවයට ඇඳ සිටි සාඩම්බර ඇඳුමත් අතර වූ වෙනස කැපී පෙනිනි.
ඒවගේම පොරෙස්ටිය මහත්මිය ගැන කියනවනම් පොරෙස්ටියගේ චරිතය ගැන කියනකොට ඉහළ මධ්‍ය පන්තිය නියෝජනය කරමින් අරු මෝසන් දැකුම් ඇති විලාසිතාවලට හුරුවීම හා තම ධනවත්කම ප්‍රදර්ශනය කිරීමගේ චරිතයේ තියෙනවා. පොරෙස්ටිය මහත්මිය කණ්ණාඩි මේසෙන් විශාල සරණාවන පෙට්ටියක් එළියටගෙන ලොයිසෙල් මහත්මිය වෙත ගෙන ආවාය. ඇයි මේ තව තියෙන්නේ? හොඳට බලන්නකෝ අනේ. ඔයාගේ හිතට මේවායි මොකක් අල්ලයිද කියලා නම් මට කියන්න බෑ. ඒ වගේම සුඛ විහරණයෙන් යුතු ජීවිතයක් ගත කිරීම. කුඩා දරුවෙකු අතින් අල්ලාගෙන ගමන් කරමින් සිටි ස්ත්‍රියක් හදිසියෙම දකින්නට ලැබුණාය. ඒ පොරස්ටිය මහත්මිය වූවාය. ඈ එකල තරුණමියේ සිටි අන්දමින්ම යොවුන් බවින් යුතු රූමත්ව සුන්දරව ඉන්නවා. ඊළඟ කරුණ විදියට පුහු ආටෝපයෙන්ගේ ජීවිතයක් ඔවුන්ගේ වෙන බව පිළිබඹ වෙනවා. ඒ කියන්නේ කළු සැටින් පෙට්ටියක බහන ලද ජිතා විචිත්‍ර වූ දියමන්ති මාලයක් දුටුවාය. අනේ මගේ අසරණ මැටිල්ඩා, මගේ ඒ මාලේ බොරු දියමන්ති මාලයක්. හොඳටම වැඩි වුණොත් ඒක වටී විප්පරැංකු 500ක්. ඔන්න බොරුවට කළු පෙට්ටියක දාගෙන හිටියට ඒක කිසිම වටිනාකමක් නැහැ. ඒක තමයි මේ පුහු ආටෝපයෙන්ගේ ජීවිතයක් ඔවුන්ගේ වෙන බව පිළිබඹ වීම කියලා කියන්නේ. සරල බස් වහරක් ගැන කියනකොට ගැමි වහර සරවත් රසවත් යොදා ගැනීම කියන කරුණ යටතේ දෑතේ කරඟට සිව සනසන්නට කියන කවි පන්ති යොදාගෙන ගැමි වහර රසවත් යොදා ගැනීම කියන කරුණ විස්තර කරන්න පුළුවන්. ඒ වගේම 2500 වසරක් තිස්සේ මාදුටු සිහිනේ පුංචි පුතුන් මේ කවි පන්ති යොදාගන්නමින් බස් සරලව යොදාගෙන තියෙනවා කියලා කියන්නත් පුළුවන්. ඒ වගේම උචිත කාව්‍යෝපක්‍රම ගැන කතා කරනකොට දහදිය මුතුවට මල් වරුසා වී ඇත මාගත වෙහෙසට ආදරයෙන් දිය උල්පත පාදන පුංචි පුතුන් මේ කල්පන්ති යොදාගෙන රූපකාරිත භාවිතය පිළිබඳවත් එවගේම සත්‍රුවනින් නව නිදහන් මතුවී හෙට හිරුවෙලියට වඩින දිනේ කියන කවි යොදාගෙන සංකේත භාවිතය පිළිබඳවත් ලිවීමට හැකියාවක් තියෙනවා. ඒ වගේම හෙට ඉදිවන නව ලෝකයේ දැක දැක පුංචි පුතා හීනෙන් හිනෙහි මේ කවි යොදාගෙන ව්‍යංග්‍යාර්ථ භාවිතය පිළිබඳවත් දැසේ කඳුලැලි පිසදා බලනෙමි හෙට හිරු එළියට වඩින දිනේ කියන කවිය යොදාගෙන භාවාර්ථ යෙදුම් භාවිතය පිළිබඳවත් විචාරය කරන්න බලුවා. ඔයාලට මේ දකින්න ලැබෙන 2021 වර්ෂයේ 4 වෙනි ප්‍රශ්නයේ විදියට මම මොඩල් පේපර් එකකින් ගත්තු ප්‍රශ්නයක්. ඉතින් මේකටත් ඔයාලා පිළිතුරු ලියලා සූදානම් වෙන්න. ඉතින් ඔයාලට මේ වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔබට සුබ දවසක්.